പരിസരയെ പാഠം പരിസരയെ പാഠം എടുത്ത് ഉദാഹരണം വരുന്നു. ഉദാഹരണം ഉണ്ടായി आरंभ करें पांति कामरे परिहार उपकरण पंचर स्टेपलर परिहरण विविध उपकरण वलिन लबेन प्रयोजन वालट लियान दूंगा ने इसराइल लियान के लिए हुआ इता कालिंग आप इका ताकरा बैड पास उकर गया नहीं मट इसर काले मिनिसु एक याने आती पे दी आ सातुन कोहमदे योदागत्ते कियला नेद सातुन योदागत्ता कारे आती पे दी बैड पास उकर गया नहीं मट सातुन योदागत्ता कारे मतकाई दे එයා පින්තූරත් අපි බැලුවා නේද පුතේ හොඳයි එහෙනම් අපි ඔන්න ඊළඟ කොටසට අපි අද යනවා අපි සාකච්ඡා කරන්නේ ඊළඟ පාඩම් කොටස හොඳයි පුතේ ඒ පාඩමේමයි එහෙනම් මේ මම දැන් පින්තූර ටිකක් පෙන්නනවා මේ පින්තූර වල යන දේවල් समहारे उपकरण उमनाट वगे अपटा उपकरण वलिन लबेन प्रयोजन මේ පාඩම කියලා දෙනකොට සර්ටත් ඔන්න දෙයක් මතක් වුණා. ඒ කියන්නේ අද කරපු වැඩකදී මටත් ඒ වැඩේ අමාරු වුණා. ඒ කියන්නේ අර කම්බි දෙකක් නේද? මෙහෙම එකට අල්ලලා ගැට ගහන්න උවමනා වුණා අද සර්ට පොඩි වැඩකදී. මෙහෙම කම්බි දෙකක් තියෙනවා. මේ කම්බි දෙක මේ විදිහට එකට ගැට ගහ ගන්න. ඉතින් මෙහෙම අතින් ඇල්ලුවාට පස්සේ අල්ලන්න බෑ පුතේ ඉස්සරවන්නේ නේද කම්බි ඉස්සනවා සමහර මේ අත තුවාල වෙන්න පුළුවන් ඉතින් මේ මම මුලින්ම මෙහෙම අතින් අල්ලලා බැලුවා ගැට ගහන්න බෑ ගැට ගන්න කියන අඹරන්න වගේ මේ කම්බි දෙක එකට එක ඊට පස්සේ වන් සර් කල්පනා කරා අතින් අල්ලන්න බෑනේ නේද ඊට පස්සේ ඒකට හරියන උපකරණය තමයි මේ වැඩේ පහසු කරගන්න මොකද්ද අඳු මිටියක් ද නැත්තම් කතර අඬුවද කාටද කියන්න පුළුවන් කතර අඬුව සර් කතර අඬුව අන්න හරි කතර අඬුවෙන් පුතේ අපිට යම් දෙයක් හොඳට තද කරලා අල්ල ගන්න පුළුවන් නේද ඔව් ඒකේ අර අඬු දෙකේ මෙන්න මෙහෙම මෙහෙම තියනවනේ නේද තද කරලා අල්ල ගන්න පුළුවන් ඔව් එතකොට තද කතර අඬුවේ ටිකක් ඇතරද කපන්න පුළුවන් ඔව් තව ටිකක් ඈතර දැම්මහම ඕනනම් කම්බිය කපලා දාන්නත් පුළුවන් නේද හොඳයි ඉතින් ඒ වගේ අදත් සර්ට දුන්න උමනා වුණා කතරඬුවෙන් මේ වැඩේ පහසුවෙන් කරගත්තා තේරුණාද හරි මමත් ඉතින් දැන් මේ පෙන්වන්න යන්නේ ඔන්න ඒ වගේ වැඩ පහසු කර ගැනීමට අපට උමනා වෙන මේ බාණ්ඩ කීපයක් හොඳද
බාණ්ඩ කීපයක් තමයි පෙන්වන්න යන්නේ. ඕ බලමු අපි පළවෙනි එක මොකද්ද කියලා. මේක නෙමෙයි මෙන්න මේක. මොකද්ද මේ? අඬුව. අඬුව මොන අඬුවද? අඬුව. කටර අඬුව. ඔව් කටර අඬුවක් මේ. එකක් ලොකු එකක්. නේද? කටර අඬුව. ඉතින් මේ මේ කටර අඬුවෙන් පුළුවන් කම්බි කපා ගන්න, කම්බි එකට එක අමුණා ගන්න නේද? එකට එක තද කරලා බැඳ ගන්න. අකියත. ඔව්. අකියත. ආව මේ මොකද්ද? प्लास्टिक අද මට උනා උනා කියද ආ කියද උමනාව මොකටද මිටිය මිටිය මේ මොකද පුතේ මිටිය අඳු මිටිය ආ ඔන්න හරිම ලෝකේ අඳු මිටිය පඳු මිටිය අඳු මිටිය අඳු මිටියෙන් පුතේ ආන් ඉන්නකො මේ ඇන ගලවන්නත් පුළුවන් ඔය මේ එක පැත්තකින් අනිත් පැත්තෙන් ඇන ලීයකට ගහන්නත් පුළුවන් නේද? ඉතින් ඇන ගැසීමට සහ ඇන ගැලවීමට දෙකටම මේ කුටි පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු ඊළඟ පින්තූරේ. ආ මේ වගේ එකක් දැකලා තියද? නැග් ගලවන්නේ वाहन वाहन गलवान बैसिकल वाहन अति गलवान नवीन नवीन उपकरण विदुलियन वेड कर
නේද? මෙන්න කපඩ කපන්න. ඔව් ඒ මුලින්ම දැක්ක අපි අක්කියට ඒකෙන් ඉලි කපන්න. ඔව් කම්බි කපන්න පුළුවන්. යකඩ මට කපන්න පුළුවන්. මේ මොකද පුතේ? මේකෙන් කරන්නේ මේකෙන් මොකද කරන්නේ? පස්සුගුල්ලන් කරන්න පුළුවන් නේද? ඕ දැන් අහගෙන ඉන්න පස් බුරුල් කරන්න පුළුවන් පස් මට්ටමට කපා ගන්න පුළුවන් වලක් හාර ගන්න පුළුවන් නේද? ඒ වගේ වැඩ මේ කරන්න පුළුවන් අලවංගුවෙන්. අතින් කරන්න ගියොත් අත තුවාල වෙනවනේ, වැඩ අමාරු වෙනවා. ඉතින් ඒ වැඩේ පහසුවෙන්ම කරගන්න තමයි මේ උපකරණය තියෙන්නේ. මේකත් ඉතින් ඔයාලට යොදා ගන්න පුළුවන් ගෙදරදී. හැබැයි ඉතින් ඔයාලා නම් තාම පොඩි නිසා මේවා භාවිතා කරනකොට දෙමාපියන්ගේ අධීක්ෂණය, ඒ කියන්නේ දෙමාපියන් ළඟ ඉන්න ඕන නේද? නැත්නම් තනියම මේවා යොදන්න මේ වැඩ කරන්න අමාරුයි. පුළුවන් ඔයාලට බැරි කමක් නැහැ. නමුත් දෙමාපියෝ ළඟ ඉන්න ඕන. හොඳයි. මේක දැකලා තියෙද කාගාවද තියෙන්නේ? මට්ටම. ලෙවල් එක. ලෙවල් බටය නෙවෙයි, ලෙවල් ලෙවලය කියලා. ලෙවල් බටය කියලා තව එකක්. ලෙවලය නේද? මේකේ දැක්කද ඔයාලා වතුර බින්දුවක් එහාට මෙහාට යනවා වගේ පේනවා දැකලා තියෙනවා. ඔව් සර්. අර පොඩි පෙනක් හොදන්න යනකොට එක හරියටද කියලා එක මෙහෙම මැද තියෙන්න ඕනේ ඒ වතුර බින්දුව. ආ ඔව්. පොඩි පෙලක් හදනකොට මේක තියලා බලනවා ඒ වතුර බින්දුව හරි මැද තියෙනවද කියලා. වතුර බින්දුව මැද තියෙනවා නම් වතුර බින්දුවක් නෙමෙයි තියෙන්නේ නේද? වතුර බින්දුවක් වගේ එකක් තියෙනවා. ඒක මේ හරි මැද තියෙනවා නම් ලෙවල් එක හරි. ඔව් ලෙවල් එක හරි. පැත්තට තියෙනවා නම් ලෙවල් එක හරි නෑ. ලෙවලය. ඕකේ වතුර භාගයක් පුරවල තමයි ඕක හැදෙන්නේ. ආහා ඔය ඒ ලෙවල් බටය පුතේ මේක වෙන එකක් හරි. රයිට්. නෑ සර්. පස් ගන්න පුළුවන් නේ? නේද? ඔව් ඔව් ඒ වගේ වැඩ. සිමෙන්ති අනන්න පුළුවන්, සිමෙන්ති ගන්න පුළුවන්, කොන්ක්‍රීට් අනන්න පුළුවන්. ගල් ගන්න පුළුවන්. පස් ගන්න බෑ. ඔව් අහන් ඉන්න දැන් අතින් ගන්න කියොත් අමාරුයි. නේද පුතේ? අතින් ගන්න බෑ. මෙන්න සවලෙන් ලේසියෙන්ම පුළුවන්. රයිට්. මේ මොකද්ද? හැබැයි මේක ඉතරම සමහර අය දැකලා තියෙනවා. මුළු මට්ටම පුතේ. මේකට කියන්නේ මුළු මට්ටම. මුළු මට්ටම. ඔව් මේක තියෙන්නේ වඩුවා වඩු කාර්මිකයා ළඟ. ඒ වඩු කාර්මිකයා ළඟ පෙදරේරුවා ළඟ තියෙනවා. මේ මොකද්ද? අහන්න කියන එක. මුල්ලුව. 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 අපේ ඉදරත්. බුරුල් කරලා පොර දාන්න පුළුවන්. එතකොට හොඳට පොර උරා ගන්නව ගස් වලට. නේද පුතේ? රයිට්. මුල්ලුව. මේක ඔයාලා හැමෝම දන්නවා. මොකද්ද? ආහරි.
හොඳයි දැන් ඔන්න අහගෙන ඉන්න දැන් කතා කරා පුතේ මේකෙන් කරන්න ඔය කුණු කසල නේද එක තැනකට ගන්න පුළුවන් නැත්නම් තනකොළ අයින් කරන්න පුළුවන් නේද මෙල්ල දාපු තනකොළ අයින් කරන්න පුළුවන් පොළවේ තිබෙන කසල අයින් කරන්න පුළුවන් හොඳයි ලේසියෙන් අයින් කරන්න පුළුවන් මේක දාන ඔයාල වීල් බැරෝව බැක් වීල් බැරෝව වීල් බැරෝව වීල් බැරෝව
විවිධ උපකර එදිනෙදා භාවිත කරන විවිධ උපකරණ හොඳයි කවුද බලමු මේක ලියන්නේ 8කට වඩා ඉක්මනටම ලියන් 8කට වඩා 10ක් වෙනකන් ලියන් තනියම ලියන්න ඕන අහන්න බෑ දැන් අපි පෙන්නපු උපකරණ නේද තව උනම් හිතර ලියන්නත් පුළුවන් You are there. දහයක් ලියුවද? වැඩිපුර කතා කරමු එක භාණ්ඩයක් ගැන නේද ඒ තමයි මිටිය මිටිය right ඊළඟට අපි ලියා ගන්න ආ දැන් ඔය පිටුවේ ඔතන වල 10ක් ලියුවනේ ඔය 10ේ කැමැති දෙකක් විතර අඳින්න හොඳද කැමැති දෙකක් අඳින්න ඔය පැත්තේ තියෙනවනේ නේද ටිකක් ලොකුවට කැමැති දෙකක් අඳින්න නැත්නම් අලවන්නත් පුළුවන් right අපි අර विविध देख पिंतूर
අඳුමිටිය සර් මම කියන්නේ ද මිටි වර්ග ආ කියන්න බල ගල් මිටිය ඔව් ගල් මිටි අඳුමිටිය ගල් මිටිය මිටි පුළුවන්ද පුළුවන්ද පුළුවා අඳිමු එහෙනම් ඔව් මෙතන යටින් අඳින්න අඳුමිටිය කියලා ලියලා පිටිද සර් ලියපු තැනින්ම අඳින්නද ඔව් පුතේ මේ අඳුමිටිය කියලා ලියලා තියනවානේ එතනින්ම අඳින්න එතනම අඳිමු නේද අපි මේකෙන් තිබෙන ප්‍රයෝජනේ මේ පැත්තෙන් කරන්නේ ඇන ගැලවීම ඔව් ඇන ගැලවීම ඇන ගැහීම ඔව් මේ පැත්තෙන් කරන්නේ ඇන ගැසීම තමදින් අදින්නද සර් මදින් මදින්නද හා හා නැස ඔය ටික ලියන්න ඕනේ ඒකයි ආ ඔව් ඔය ටික මදින් තමයි මම අඳින්නේ හරි ඇඳලා පාට කරන්න මිටිය පාට පැන්සල් වලින් මේ ටික පාට කරන්න ඔව් මේ පාට කරන්න පැන්සලෙන්
ඊළඟ එක ලියමු දෙවනි මිටි වර්ගය ගල් මිටිය මේකේ මොකද කරන්නේ ගාර්මිටියක් අඳින්න පුළුවන්ද ඔයාලට දැකලා තියද පුළුවන් ඔව් පුතේ ඒක දෙපැත්තම එක වගේ පෙන්වන්නද ඔයාලට ආ මේන්න තියෙනවා ඒක අනුගල් ගැලවීමට ඔව් මේ සර්ගේ අතේ තියෙන මේන්න ගාර්මිටියක් නේද මේ දෙපැත්තෙන්ම හරි මේක මොකටද ගන්නෙ මටද අලුගල් කැඩීමට අලුගල් කැඩීමට සර් ගල් මිටිය බරයිනේ. ඔව් පුතේ ටිකක් බරයිනේ. සර් ඔය වගේ ලොකු ඒවා තියෙනවානේ. ආ ඔය එකක් පෙන්නන්නම් මම. ඒකට කියන්නේ කුළු ගෙඩිය. සර් අපේ ගෙදර ඒක තියෙනවා. ආ හොඳයි. සර් අපේ ගෙදරත් තියෙනවා. ආ හා එහෙනම් අල් කුළු ගෙඩිය වගේ එක. ඒක ගල් මිටියනේ.